අපි දැන් මේ යන පාරේ රට ගොඩ ගත්තා. 2022 ඉඳන් දැන් වෙනකොට රට ගොඩ ගත්තා. ඉතින් මේ විදිහටම තව ටිකක් යන්න ඕනි කියන මතය බොහෝ දෙනාගේ තියෙනවා. අපේ රජය ජනාධිපතිතුමා ජයග්‍රහණ කරනවා. රාජ්‍ය නිලධාරීන්ට කියනවා වැරදි වැඩවලට සහභාගී වෙන්න එපා. ඔබ ඔබේ ජොබ් එක කරන්න අන්සොලිස්ටඩ් ටෙන්ඩර්ස් දදා අන්සොලිස්ටඩ් ටෙන්ඩර්ස් වලින් මේ වැරදි වැඩවලට සහභාගී වෙ මේ කරන වැඩේ වහම නවත්තන්න. එතකොට තමන් වැරදි කරුවන් වෙන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ AIගේ ජාතික ලයිස්තුවේ හිටපු ඉබ්‍රාහිම් හාජිගේ පුතා තමයි කටුව පිටියේ බෝම්බ ගැහුවේ. ජනතා විමුක්ති පෙරමුණ සමාව ගත්තා. ජනතා විමුක්ති පෙරමුණ බැරි වෙලා ලෝකේ අනිත් පැත්තට කරගිලා බලයට ආවෝ තමන්ගේ ජාතික ලයිස්තුවේ ඉන්නේ කියලා පිළිබඳව පරීක්ෂණ කරයි. ජනතා විමුක්ති පෙරමුණේ පෞද්ගලික විශ්වවිද්‍යාලවල විරුද්ධතාවය දක්වලා ඒ වෙනුවෙන් ශිෂ්‍ය සටන් කරලා විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ කී දෙනෙක් ජීවිත පූජ කරලා තියෙනවා. ඒ මැරිච්ච ආදරණීය තරුණයන්ගේ ජීවිතවලට අද JVP එක වග කියන්න ඕනේ. අපේ හාමුදුරුවරු යම් අය අපිට විරුද්ධව පෙළගස්සගෙන ඉන්න අය යම් ප්‍රමාණයක් සම්බන්ධ කරගෙන අපේ ඔෆිස් එකක් ඉස්සරහට ගිහිල්ලා මාලිමාවට විරුද්ධ සත්‍යක්‍රියා කරන්න ඒ වගේ ඒවට අර අපේ ටී-ෂර්ට් ඇඳගත්ත අය දම්මලා හාමුදුරුවරුන්ට පහර දෙන්න. ඉතින් ඒවට කැමරා ලෑස්තිලා දින්නේ. සමහර දේශපාලන නායකයන් ප්‍රකාශ කරනවා නව ආණ්ඩුකම ව්‍යවස්ථාවේ නවවෙනි වගන්ති යටතේ බුද්ධාගමට ලබා දීලා තියෙන ප්‍රමුඛස්ථානය ඉවත් කරලා නිරාගමික රාජ්‍යයක් බවට මේ ශ්‍රී ලංකාව පත්කරන්න කටයුතු කරනු ලබනවා. අද බොහෝ දෙනාගේ විදේශ රටවල බලාපොරොත්තුව අභිප්‍රාය වෙලා තියෙන්නේ මේ රටේ බුද්ධාගම අතුගාලා දාන්න තමයි ඒගේ ප්‍රධාන පරමාර්ථය වෙලා තියෙන්නේ. අපි හැමදාම කිව්වේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කොන්දපණ නැහැ. හැබැයි රට අනතුරේ වැටෙන වෙලාව කොන්දපණ තියෙනවා කියලා හිතපු සියලුම නායකයෝ කොන්දපණ නැති වෙන වෙලාවේ අපි කොන්දපණ නැහැ කිව්ව රනිල් වික්‍රමසිංහට විතරමයි කොන්දපණ තිබුණේ මේ රට බාර ගන්න කියන කාරණේ අපි සිතුවා මතක් කරගන්න. නාම සහෝදරයෝ ඉන්නවා කියලා අපිට කරන්න දෙයක් නැහැ. මොකද මේ ප්‍රශ්නේ ඇති වුණේ අපේ අතේ. එතුමාගේ බාප්පගේ අතේ. ගෝඨාභය රාජපක්ෂ මහතුමා අපිපත් කරපු ජනාධිපතිවරයා. එතුමා අතේ තියෙනකොට මේක බිඳ වැටිච්ච එකට අපි වග කියන්න ඕනේ. එතුමත් වග කියනවනේ අපි වග කියනවා.